හෝටල් කර්මාන්තයේ කඩාවැටීමෙන් කුකුළු මස් හා බිත්තර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද ඉල්ලුමේ පහළ වැටීම නිසා කුකුළු පැටවුන් 140ක් පමණ මරාවල දමන්නට සිදුව ඇතැයිද සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා. ඇනවුම් නොමැති පරිසරයක කුකුළු පැටවුන් නඩත්තු කිරීමට අමතර පිරිවයක් දරන්නට සිදුවන්නේ යයිද ඊට එකම විකල්පය පැටවුන් මරාවල දැමීම පමණක් යයිද ගුණසේකර මහතා කියා සිටියා. පාස්පිරිදා ප්‍රහාරයෙන් පසු හෝටල් වලින් කුකුළු ව්‍යාපාරිකයන්ට තිබූ ඇනවුම් වලින් 50%ක් පමණ ක්ෂණිකව අවලංගු වී ඇතයිද මේ නිසා මස් බිත්තර හා කුකුළු ආහාර සැපයුම්කරුවන් ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට පත්ව ඇතයිද ගුණසේකර මහතා අවධාරණය කළා. සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන අප්‍රේල් මාසයේ මුල් සතියේදී කුකුළු මස් අස්වැන්න ලබාගත් ව්‍යාපාරිකයන් දෙවැනි අස්වැන්න ලබා ගැනීමට සැලසුම් කර තිබුණේ මැයි මාසයේ මුලදීයයි කී හෙතෙම හෝටල් ඇනවුම් අවලංගු වීම නිසා දෙවැනි අස්වැන්න විකුණාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද පවසනවා. දැනට ලංකාවට කුකුළු මස් විදේශයන්ගෙන් ආනයනය නොකරන්නේ යයිද මෙම තත්ත්වයට විසඳුමක් නොමැති වුවහොත් අගෝස්තු මාසය වන විට කුකුළු මස් ආනයනය කිරීමට සිදුවනු ඇතැයිද ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. bell icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.